බ සුබ සන්තාව සංකතන සංවාද මට පිතුලින් අප පසුගේ සතීදී සාකච්ඡා කළලා ජාත්‍යන්තර සම්බන්ධතාශයේ ස්ත්‍රේදී කොහොමද සංක්‍රමණ බලපාන්නේ මිනිස් ජීවිතය කෙරෙහි සා සමාජයන් කකිරරි සසා ලෝක දේශපානය කෙරහි ාතික දේශපානය කෙරහි සංක්‍රමණ බලපාන්නේ කොයි ආකාරෙන්ද කියෙන කාරණය තමයි ප සසුගේ සතේදී අප සාකච්චා කළහි. මෙවර සංකතන සංවාද මට පේදි අප සාකච්ා කිරීමට සැල සුම් කලා එහම යම් දිගුවක් පුරවැසි භාවය කොහොමද ක්‍රියාත්මොක වෙන්නේ ස පුරවවැසි භාාවකයන්නේ කුමක්ද එහි පවතින නූතන සධර්පය ලක්ෂණ මොනෝද කියෙනවගේ ේවල් පිළිබඳව වයි අද සංකතන සහවධ න්්ඩ පිතුරින් සාකච්චා කරන්න. මේ පිළිවඳ සාකච්චාවට සමක පසුගේ සතයේදී සම්බන්ධ වුණු කොළොඹ විශසිද්‍යාලයේ ජාතයන්තර සම්බන්ධතා අධ්‍යනාශයේ ජිෂ්ඨ කතිකාාචාරය පවිතරා ජයවර්ධන මහත්මිය අඇද ප සමග සම්බන්ධ විසිතිනවා. අයින්දර්ශන අප පසුගේ සතියේද කතා කලා මේ සංක්‍රමණ පිළිබඳව මහිතන එකත් එක්කම බැඳිච්ච ෂේස්ත්‍රයක් තමයි පුරවැැසි භවය කියන කාරණයත්. කුමත් මේ පුරවැසි භාවය කියනදේ අර්ථදක් වගන මහිතන අපිසාකච්චාවට හොඳ මුල පිරීමක්වෙයි. ඔව දර්ශන දැන් පුරවැසි භාවය කියන එක පුරවැසි භාාවය සංකල්පයක් විදිහට ඇැ අප අදසාකච්චවය සංකල්පයක් විදිර කතා කරනමු මේක මකද පොලිසි ලෙ වල්හකට යන්න පුළුවන් දැන්කෙනෙක්ට පුර ැසි භාවය කියපුගම මතක්වෙෙන තමන්ගේ පුර වැසි භාාවයනදක ොකු මටක් වන්න පුළුවන් නැත ො හැදුරුම් පතරක් වගේදයක් මතක්වෙන්න පුළුවන් පුරවැසි භාාවය තේරුම් ගන්නෂ මූලික පූර කොන්දේසිය තමයි ප්‍රජාත්‍රවාද. ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන කේන්ද්‍රිය ලක්ෂණයක් විදර තමයි පුරවැසි භාවය වර්ධනය වෙන්නන්නේ කියන්නේෙ අනි පැත්තිෙන් අප තරුම් ගන්නඩ ඕන පුරවැසි භාවය කියන සංකල්ප්‍යායිකව වර්ධනය වනි බටහිර රාජයන් වල. එතකොට ඒ තත්වයන් යටතේ තමයි පුරවැසි භාවය අපට තේරුම් ගඩ වෙන්නේ. එතකොට අපි පුරවැසි භාවය සම්බන්ධන්තින සාහිත්‍යය දිහා බැලුහාම පුරවැසි භාවේ අදහස මූලික අන්ත දෙකකින්. වර්ධනය වෙලා තිබෙනවා එක් පැත්තකින් පුරවැසි භාවය යනු නයිතික තත්වයකි ලීගල් ස්ටේටස එකක් කියන අදහසින් වර්ධනය වෙලා තිබෙන අනි පැත්තිෙන් පුරවසි භාවය ගැන හැඟීමක් තමන් යම් කිසි සමාජයකට අයත් කියලා තමන්ට හිතෙන මේ හැගී මක්සේන්ස බිලෝගි එතුර දැන් අපි පලවෙනි අන්තයගත්ත හම ලීගල් ස්ටේටසයක් විදිහට ඇතර්ම මේ ප්‍රජාතන්ත්‍රයවාදයසා සම පුරවැසි භාවය වර්ධනය වෙන්නේ අර මේ ප්‍රජාතන්ත්‍රික ලිබරල්වාදී අදහසකින් ඒ නෙ තනි පුද්ගලෙක් රාජත් එක්ක තිබෙන සම්බන්ධතාවේ කොතරාත්තුවාක් කල යම් ඉන්ඩ ජෝලිස්සම් එකක්ේෙමනතම් සාර්ථවාද අදහස ර්තවාදී අදහසක් පැදිරීමම් මෙ එතකොට එතදිී තමන්ගේ මේ මේ ලීගල් ස්ටේටසක හෙමන තමේ ලීග නයිතික මෙවලම භාවිතා කරලා මේ සම්බන්ධතාවේදී තනිපුූදගලෙක්ට රාජ්‍යයෙන් ලබා ගන්න පුළුවන් අයිතිවාසිකම් මොනවද. ඒ අර්ථයෙන් තමයි එතකොට ඔවුන් වැඩිපුරම ඒ ඒ කුලයට අයත් ශාස්ත්‍රක්ණෙන් පුර වැසි භාවය දැක්කේ ඔවන් වක රයිට් එකක්න අයිතිවාස අතිවාකමි්‍රක්නය වර ප්‍රසාධ පවා ල ලබාගන්න පුළුවන් මෙවලම මේ මහිද නිබරල් ප්‍රාත්‍රවාධ ලක්ෂණ තමයි තනි ද්ලයාගේ අතිවස්කම් හැකිතා කාරක්ෂා කිර පැහැදිීම. එතකොට අනිත් අදහස තමයි මේක හැඟීමක් අර පොඩීමේ සංස්කෘතික අදහසකිනුත් ජාතික අන්‍යතාව පිළිබඳ මුල් වෙච්ච අදහසකිෙනුත් තමයි මේ අදහස පනෙනගන්නේ. මේක ආත්මය කාරණාවක් මම යම් කිසි සමාජයකට අයත් බවට දැනෙන හැඟීමක් කොමද තමන්ට සමාජකට අයත් වන්න පුළුවන් වෙන්නේ ඒ සමාජයේ ඉන්නේ තමාන්ගේම සමජාතිය පුද්ගල ඉන්නම්. ඔවුන් එ තමන් නිතිහා ෂයාකරගන්න පුළුවනු බෙදා හදාගන්න පුළුවන් සමානතාවයන් තිබෙනවානම්. සංස්කෘතියක් ඉතිහාසයක් තිබෙනවා නම්. එතර ඒ අදහසින් තමයිඔයි ජාතික අන්‍යතාවය වගේ කාරණ අපට මතු කරල ගන්නන පුළලන්. මං දන ඒද මේ විශේෂයෙන්මඔයඔය අදහස ඇතිවෙනනි බටහිර යුරෝපී යෝක න්ද්‍රීය අදහසක් දිහට හිදී විශේෂයෙන් යුරෝපියය සමාජන තර්ශයන් ක්‍රාත්ම කුණ සජාතිය යහෝම ජීනිය සසයිතයේ සිේදට සමජාතිය සමාජයන්දට. තොර ඒ සමාජයන් වල ජීවිතච මිනිස්සු අඩුහෝ වැඩිගවශයෙන් සමානය. නමුත් මේ පුරවසි බහර පිරිිව සංකල්පය ඇත්වශය රපෙන් ඩටන කොට මත ටරු කාර ත්වය රසට හන වානවා ඇතිම රෝපෙෙන් ලියටේ දනම රපය තුළලිපවා මේක මේ අභියෝගයට ලක්වේෙනවා මොකද දැන් මේ අන්තයන් දෙක ඒකයි මංකිවේ මේක ඇතරම එකට තිබෙන බැදිච්ච අන්ත දෙකක් මේ මේක බී වෙනවෙනම තිබෙන ද්‍රවීකරණය වෙච්ච අන්ත දෙකක් විදිර තමයි සාහිත්‍යය අපිට පේන තියන්නේෙ හැබැයිවාර්තමානය වෙද්දි ශාස්ත්‍රණය ඉන්න ඔඋන් නො මේ දෙකමසු මෙ මේ සු සංයෝගයක් තමයි ප්‍රමයි. ර සි බාවය කියන්න කියලා දැන් මේදක සුසංයෝගයක් විදිහර කෝමද මේක මේ මේ ප්‍රාගි තාල අපි තේරම් ගනිි කියෙන ප්‍රශ්යනවානේ දර්ශන දැන්ඹකිව වගේ ලිබර ලාර්තිය එක පැත්තකින් අවශ්‍ය වන්නේ මෙත් අනි පුද්ගර සම්බන්ධතා. අනිපත්තෙන් අවශවෙනි සමජාතිය එක නිජාතිත්යක බැදිිච්චමන්්‍යතාවයක්. මේ දෙක එකකට එකක් ප්‍රතිවිුද්ධ කියර කිරෙක්ට තර්කර කරන්න පුළුවන් එක නනිෙ යුරප අතර විතරක් නෙ මේ විශේෂී යරෝපෙන් පිරතරෙදී අපිවාගේ භෞජාතික බහවාගමික රාජ්‍යන් වල කොහොමද මේ මේ එක හැඟීමක් සහ අනිත් ලීගල් නයිතිකාර්තයෙන් මේ දෙක ගලප්පවාගන්න කියනෙන ඇතරම ගැට ලෝ ප්‍රාගි තාලේදී තිබෙන එතකොට දැන් මේ මංහිතනේ යුරෝපී අර්ථය ලැබෙන්න්නත් කලින් පපු්‍රවසි භාවය පිබඳ දැන් අද තිය නූතන යුරපී අර්ථය විශේෂෙන් බුද්ියෝගෙන් පස්සේ ගොඩන කියෙන ලිබලවාදී හා චින්තකයන්ගේ කාන්් වගේ චින්තකයන්ගේ බලපෑම්මොලින් පස්සේ ලෝ ෝන් ලොක් වගේ චින්තකයන්ගේ බලපැෑම්මොලින් පසේ පැමිණෙන ස්වාර්ථවාදී ලක්ෂණ සගිත පරවසිබාපිම සංකල්පිට අතිරෙක වශයෙන් මෙතනසු මේ අදහස යිතිහාසි වශයෙන් මහා පලනාමකට ලක් එෙන से मग्री ौर राज्य සිට इतिहा से पटना න टि कताक्रोत् में ऐतिहासिक පन्नाමने त्म නිरादिव ව වගේ पाौर राज्य सय තමයි में, में प्रශ්नය සත්භාවේදී අර්ථයකි ඉදිරි පත්වෙන්නේ. ඔය මේ ඩෙරක් හෙද කියලාඉන්නවා පරීක්ෂකක් ශාස්ත්‍රක්්නයක් ඔහ ගොඩක් පුරවසි භාව ඉතිහාසය පිළිබඳවම පර්ීෂණ කරන කෙනෙක් සම්කාලීන ශාස්ත්‍රඥයෙක් ඔවර්මානය ලෝක ජීවතන කෙනෙක් ඔහුටනුව ඇරිස්ටෝටල් තමයි මේ ප්‍රශ්නය පලවෙනි වතාවට සද්භවේදී අර්ථයකින් අහල තියනෙ කවුද පුරවැසිය කියන්නේ. ොක්ද පරවැසි භාාවය කලකන්නේ. කවුද යහපත් පුොරවැසිය කියන්න කියන ී ප්‍රශ් න්ට ික ක ඒවා හන්නේ මොකද පෞුරාජය ඇතිවෙනවාන අරම රජු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිකර ගැනීමේ යම්කිසි ව්‍යයාමයක් ත ඇතදෙ තමයි මේ ප්‍රශ්නය හන එතකොට ඇරිස්ටෝටලයානු නිගමනය තමයි පුරවැසි කියනු පාලනයට සම්බන්ධ වෙනසා පාලනට ලක්වන පුද්ගලින් තමයි පරවසියන් වන්නේ කියලා නමු තීට පස්සේ මධ්‍යතන යුගයට දිය කියැනේ පෞරාජ්‍ය යුගයේද තමයි ඇතරම අපිට මේ මේ අදහස මූලික වශයෙන් මඉතිහාසේ දැනගන්ඩට ලැබෙනවා කියලා ඩෙරක් හෙද කියන්නේ ඩරක් හෙදයි වගේම කියනවා මේ මේ යුගය වේදි ලෝකයේ වෙනත් කිසිම ශිෂ්ඨාචාරයක මෙ වැනි ප්‍රශ්්‍ය සාකච්චාරේ නෑ කියලා එක අපි තේරුම් ගන්න පුල අමොකද මේ රිජු ප්‍රජාන්ත්‍ර වදදි කියෙනන අදහස ඇතනම පෞරාජ්‍ය වලින්න්නේ මූලික වශයම ඇතිවෙන්නේ ඉරොසි මධ්‍යතන යොගයේදී තරම්ම ලොක පර්ධනයක් ඇති වෙනන පපුරවසි කියයන්නේ කවුද කියලා හැබයි ඇරිස්ටෝටල්යානු නිගමනය පිළිබඳව යම් කෙසි උනන්දුවක් තිබ පිරිස උත්සාකනයි අදහස ප්‍රතිෂ්ඨාපනය කරන්න නමුත් මධ්‍යතන යුගය පිළිබඳව අපි දන්නවානගේ ඒ තරන එම ලොක වර්ධනයන් වෙනන නමුත් වර්තමානයේ අපිට තිබෙන පුරවැසි භාවය පිළිබන්ඳ හැඟීම එෙමනත්ම් අදහ සාර්ථ නිරූපණය මූලික වශයෙන්ම මූලික වශෙන් ඉන්ෆලුවන්ස වෙන්නේ අර ඔබකිව වගේ ප්‍රංශ විප්ලවෙන් පැත්ත නූතන ඉතිහාස ප්‍රංශ විප්ලවෙන් මෙ පැත්තද ප්‍රංශ ප්ලවේදී සිටිසන් පුර වැසිහා කියන පදය භාවිතාාවෙනවා සංකේතාත්ම කාර්තයකින් අර වංශවත් රදල පිරිස සහ මහාජනතාව වෙන්කර පෙන්වන පෙදුම් ්‍රේකා විදිහට සිටිසන් කියන වචනය අත්තරම සංකේතාත්ම කාර්තයකින් හ ත පශ විප ලව පැතර මයි ජාන්ත්‍රවාද ට පර ැසි ව කියනක ප ේරු ග ර හම ර පර වි නොයකු වර්ක රනය ොය කාර කොට පි දකි ලැබවා ය හෙතු නිසා පරවසි ාවි ලැබෙන් නිසා බව යැන උපතින් ඔහු යම් දේශයක හිපදීම නිසා පර සි බාය ලැබෙන්න්න පුළ . <timome> <tam> පිසල කතාකරුවා කාරයට කෙනෙක් සංක්‍රමනේ ව ල පුර භාව ලැබෙන පුල ොදම දහර දැම කට බරපතර ප්‍රශ්යකුත තිර තිෙන ඉදියාව පුරවසි භාව ටිස නෙක්් කියලලා දැම ටිදශි පෙක්්ක් ඇවිල්ලා තියෙන ඒ මහිතන ජීවිත ගාන කානිවෙන තත්ත්වයට ඉන්දයාතුළ නිර්මාණයකරතියන් ප්‍රශ්නයක්වාට පත්තර තිෙන එම පුරවසි භාව කෙනෙකුට ැබෙදිි කහොම පුරවැසි භාවය නයිතිකර්තෙන් ලැබෙන ක්‍රම හතරක් ඒ දැ ජු සොලි කිය කිව කිය නේ ලි සන් ගිනිස් දක තමයි මූලික වශි ම ති ප බිදි ලන ජු ස්ොලි යන ඒේක උපතින් ලබෙන අයිතිය. තර යාම් කි රාජික පපත ලබ වන මඔබ රාජ පුරුවසික ොබට ලැෙනවා දැ ප්‍රති පත්තිමේ තත්වකින් පොලිසි ැවල්ලකින් බැලත් එක රටවල් ට නික ක්‍රම . දැන්ජු සංගවිනිස් කියල කියන්නේ නැෂනැලිටි ලෝය කියන්නේ එකින් බලන්නේ ති අපි බර්ට සටිවටක හෙම යෙන්නේ ත් කව මුත්ක ශ්‍රීඩංකාය උපන් පන්නෙක් එහෙම කියල ඒ කියනෙ රයිට ඔ් බලඩ් කියලා කියන්නේෙ තමන්ගේ මවගෙන් හෝ පියාගෙන් හෝඒ දෙදෙනගම ලැබෙන දායාදයක් විදිහට පුර්වසි භාවය ලැබෙනවා ඉට අමතරව ඔබ ඔබේ රට අදාල්නේ රටි පුරවසික් නොවන වෙනත් රට කෙනෙක් විවාහකර ගත්තවත් විවාහයකදී ඒ රටේ පුර වැසි කම ලැබන්න පුළුවන් කියැ විවාහය මතමෝණ කිය සහැම් වැදගත්මගේන අපි ගේ සතිත් කතාකරාවගේ අර සංක්‍රමණ විශ්‍ය ඇතුළේ මේක තේරුම් ගද්දී නැ්ුර ලයිසේෂන් කියල එකක් තියෙනවා එක කියානේ යම් කිසි රාජ්‍යක යම් කිසි අවුර්දු ප්‍රමාණයක් ජීවත් වෙලා පෙන්නලා ඒඒ හර හා එත්‍ර පෙන්න්න න්නනේ රටේ ඒ ඒ අරඒ ප්‍රජාවත්्यක ඒ රජරටේ සමාජයේ සින ප්‍රජාවත්्यෙක එකට මුහ වෙලා ජීවත්වෙෙන්ඩ පුළුවන් භාෂාව කතර හැක අව තිබෙනවා සංස්කෘතිය පිළිබඳධව මේ යාම්ගසි අදහක් තිබෙනවා අපාධ බද වාර්තාවක්නැ කියල පිළබධ වාර්තාාවක් වූගේ හැසිරම් පි හසිරීම් පිළිබන්ධව බලා විශේෂයම් ඒ රාජර තමන් පක්ෂ පාතිීත්වය දක්කනවා. කියන කොන්දේසින් මත සංක්‍රමනකින්ට පුළුවන්. රවැසියන් බවට පත්වන්නතුකොට ඒක ඉතාම ශවිශෂ මොක දර තුනෙම බැනයංක්‍රමිකෙක්ට පුරවැසි භාාවය ලබාගන්නන් ත නයිතිකතත්වය ඕක තමයි දර්ශන හැබැයිදැන්රාපි කතාකරපු අනිත්තන්තය තියන්නේ එක හැඟීමක් විදිර අපි දන්න සහර මේමයින්නවා සමහර පුරවැසිය නොවුන් යම් කිසි හේතුවක් මත ඔුන්ට බෑ පුරවැසි භාවය ලබාගන්ඩ යම් කිසි රටක දැන් පදහන ගත්තුත් චීන ජාතකර වගේ ඔවුන් සංක්‍රමණික සංක්‍රමණය වෙලා වෙනත් රජ වෙනත්රට කටේන්නේ රටේ අවුදු ගණනාවක් ජීවතුවෙලයින ඕන් නයරට ආදරෙ ඔවුන් පක්ෂපාතිීත්වය දක්වනවා ඔවන්ට පුරවැසියන් වට අවශයි නමුත් චීනය පිළිගන නෑ දිවිත්ත පුර වැසි භාවය. එතකොට ඒ සත්කාරකරාතේ පුරවැසි ගොඩ පත්තු නොත් තමන්ගේ චීන පුරවැසිකම නැති වෙනවා. අපිම දෙැමොනහරි ඩ තියෙන හරිමොනහරිේ වගේ හේතුවක් නිසා උන් රවැසසි කර පත්ව වෙන බෑසත්කාර කරජය එහෙම නොවනත් ඔුන්ට හැඟී මක්තිබෙනවා අපි අයත්වෙන්නේ මේ සමාජ තමයි හරි හැබ එතකොට ඔවුන්ට පවා දැගිෙන ඇතැම් ශාස්ත්‍රකගර නත් පුර සය ිතෙකු තව කණ්ඩායමක්කන්නවා මේ මංහිතන්නේ ඔබ පහැදිලි කරවීමේ ඔවන්ට ධනය නිසාපුර වැසි භවි ලබාගන්නව ආයෝජන කිරීම මගේ එමන තවුට විශල වශය මුදල් සතුවීම නිසා උුන්ට පුර්‍රසිපාව ලැබෙනවා සහ සමාරයට හො සෙලිබ්‍රිටිස් ල වගේ කට්ටියට එක හරිම මේ හරිම මේ ඉන්ට්‍රෙස්ටිං කැටගරිී කටයක දැගවෝ හැේ මධ්‍යතනයුගෙ තිබිලා තිබෙනවා දැ ඉතාලි පාදවා වගේ නගරවල තිබිලා තිබෙනවා මේ ලීරසීයක් වියදන් කරලා ගයක් ගන්නව නම් සහ ඔවුන්ට මේ අපේ නගරයට පක්ෂපාතිීතය දක්කනවා කියලා ප්‍රකාශරන්න පුළුවන්න ඔවන්ට ල එතට ආයෝජන ආයෝජනය සඳහ තමයි ඔන්න මේ ලබාගන්න ගොඩක් රටවල ඕක තියෙනවා ඇැයි ඕ ඔය කැටගරක ඔය කොට්ටආශය අභියෝගයට ලක්වෙන්නේ පුරවසිභාවය තිබෙන අනිකුත් ලක්ෂණ තෙක්න. හැබැයි එතකොට ඒ රාජ්‍ය බලන්න මේ අම්කිසි පුද්ගලෙ පැමිණීමෙන් අපේ රාචර ලබෙන වාසය වාසිය. උපකරණීය වා න්ස්ුමන්ටල් බැනිෆිට් එක මොකක්ද. ඒ නිසා සර්විස් එකක්කර කියලා සලකර සෙලබිටිස්ලා ඒවගේම දැන් අපි හිතල බැලෝතුයි සමහර බටර රාජ්‍යන් ගන්නවා මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන ය තුො එහම කෙනෙක් ම හරරි ඉන්ටර්නශල බල්ල එක මැදල එකක් දින ලාවොත් උඩුපුර්ුවැසිකමඳෙනවා කෙන්නෙ රට සේවක් කලා සේ සල ක සහ උන් පක්ෂපාතිතය දක්පනවන්න. පුරවසි ාාව ලබාදන කටකර එකක් තිබෙන. සමරවස්ථාවලදීම පුරවසි භාවේ ලබාන් නොදීම පිරිිබඳවත් යම්කතිවාව න තැමරටව දහරනයක් ොි කරට ල මුස්ටි නො ට ස පහසුවන් න්නහ ේෂම් කටාරවාගේ රාජ්‍යයකති. ට මයි දර්ශන අප පපුරවසි බාව පට තේරුම් ගන්ඩම වෙන්නේ ප්‍රජාත්‍රවාදී පපුරෝකොන්දසි තුළ විතරයි. ඒ ඇනමකද ප්‍රජාතන්ත්‍රවාද ලක්ෂණයක් විදරනය පපුරවැසි භාව අපිට හඳනාගන්නට වන්න. තොක හම තකට න පුරේසි ාව ලබන් නොදන තත්වයන් අපිතම දැගේ කියෙන රාබි කරේ ු න ජනතාවට පරේ හ බාගනීම පේන්ද තිය අරබුද ල්ළඟගට ඒකම මෑහතකරද රිසල කතා කළ වගේ ඉන්දයාවිී ඉන්දයාාවී මංහිතන්නේ ලක්ෂ සංඛාත ජනතාවකට බංගලලාදේශීන් ඇකනි ස්ථානන් ඒවගේ ආසයේ තවත් පාකස්ථානී වගේරටවල්ලල ඉන්න මුස්ලිම් නොන පරිසට පරවැශසිල භාාව ලබාදීම පනතක් පහුගෙදා සම්මත කර ගතා. මෙන්න මේ වගේ ජාතිකත්වමට වාර්ගය කතත්වමත පරේ භහ බදීම හ නොදීම තර කිීමම පොහොද තේරුන්ග ක ත ොට අපට තේරුම්ගන්න්න වන්නේ රමංන් අ මලින් කියපු අන්තකින්. හැඟීම කිය ර්ථය තමයි යොතැන්දන්නේ. ජාතික අන්‍යතාවය කියැන එක. එතුොට ඒක අභියෝකයට ලක්කරනවා අර අනිත් අන්තයැ නයිතික වශයෙන් නයිති වශයෙන්කිවම් පුරවැසියන්ද තිබ අයිතිවාස්කවිි ්‍රක්නේ අර අප ගිය සතිය කතා කරාවගේ මානවහිමිකක් දෘෂ්ටිවාදයෙන් ජානතාවට තිබෙන අයිතිය හොඳ මුදදාහනෙ ටේට් ලස්. රාජනෝවන ජනතාව තැන් ඔවුන්ට අපිට තර්ක කරන්න පුළුවන් තර්ක කිරීමේ අර්තෙන් සහඥායි කාර්තයෙන් ඔවන්ට ඔවුන්ගේ මේ මාන වහිකම් තිබෙන ඇතුකර රටක පුර වැසි බාවක් ලබාගන්න කලේම් කරන්න පුළුවන්ෙන්ඩු. හැබැයි ප්‍රායක කාර්තෙන් ඒක ක්‍රියාත්මක කරන තලයේදී අපපහ අපට අන්ඩවෙෙන ජාතික රජයක්ක් ළඟන එතර ජාතික රාජ්‍යකට සිද්ධ වෙන විශ්වී විශ්වී අර පරමාදර්ශීය තත්වයන් සහ තමන්ගේ ජාතික රාජ්‍ය තිබන යථාර්ථයන් අතර යම් කිසි විදිහක බොඩි නෙගෝසිේෂන්යක් කරලා මැද්ද තැනකටඩ. ඉතින් ඕක තමයි ඇතරම සංක්‍රමණසා පුරවැැසි භාවය පිළිබඳ සමකාලින තත්ත්වය. ඇත්ති කරලා තියන අභියෝග වර්තමමාන ලෝකයටට. මිත ද දැ ප ද මරිකක් ජන පපදේ වගේරටවල් දෙෙ බැලූ හම න්ගේ රිපබ්ලිකන් වාදේ නැගීමත්තෙක් විශාල වශයෙන් පුරවැසි භාවි සඳහා. ඔ අලුත් නයිතික පද්ධතියක් හඳුන්න්නට ගත්තා නමුත් දැන් මේ වන විට ඒ රිපබ්ලිකන් පක්ෂණ යියෝජනය කරමින් මේ ඩොනල් ට්‍රම් වගේෙනයකෝ ඒ සිටිසන් ශිප් සම්බන්ධී තිබිච්ච අර්ථයට වනිසක් ඉදිරිපත් කරම ෙන ඔහුන් අර්ථය සංශෝධනය කිරම් පිළිබඳ අදහස කෝන් ඉන්නවා එතකොට මේ රිපබ්ලිකන් වාදය තුළතිබිච්ච රැසි භාවයබලි මද අයිතිය පුද්ගලයන් මත අදමිකට ලෝකෙ වෙනස්සෙරතිය එදකට මේකක් අයිතිහාසික වශයෙන් අර වෙච්ච වර්ධනයන් මහිතන් ලෝක තත්යන් ගල තිබෙන සිදුවීම් මොල වෙනස්වීමෙක් මහිතන්නේ දැන් අපිට මෙ තිදස් විශ්වර්ය දීමී පපුරවේ ාපරම සංකල්පය තේරුම් ගන්නුවෙන්න්නේ ඉතාම් වෙනස්සාකාර ම වෙනස්කාරිල් බඳ තැම දහසක් අප එක උදාහනකොය දැම් බ්ලූම් රාඩ් කියන ඇය කැනෙඩයානු ශාස්ත්‍රක්්නවඩයක්කඇය බොහොන් විශිෂ්ට පර්ේෂණයක් කරලා තිබෙනවා මේ ඇය මේ ඇතරම සංසන්ධනය කරනවා ඇමරිකාවේ සිටන සංක්‍රමණකින් සහ කැනෙඩාවේ සිටන සංක්‍රමණකින්. ඇ සස කම්පැටස් ටඩිය එකක්. එතකොට ඇ ඒතනින් කියදේ තමයි සංක්‍රමණකීන්ට පුර වැසිභාවය පිළිපඳව හැඟීම දැන ප්‍රධාන දෙයක් තමයි රාජ්‍ය අනුග්‍රහය ලැබීම නොලැබීම කියෙන සාතක. තුට කැඩාවවි සිදන සංක්‍රමණයකින්ට වැඩිවශෙන් කැනඩාවෙන් රාජානුග්‍රහය ලබෙනවාවඋන්ගේ කාග්‍රරණය සඳහා ඔවුගේ අපිගේ සෙටල්මන්ට් එකර නවතර ඒරාජර ඇබිල්ලා ඒ රාජ ස්තීර පදිංචයට අවශ්‍ය මූලික කාණනා සඳහා රාජානු ග්‍රහහි ලැබෙනවා හැබැයි ඇමරිකාවේ ඒක ලැබීමේ අම් කිසි අඩුවක් තිබෙන. ඒක කොහොමද ඒපසේපන්ස් වලට බලපාලතියනෙ රතුරයි ඒවාගේම කියනවා අපි මේසාකච්චාර වැදගත් පුරවැසිද භාව මානයන් හතරක් ැන එක මානයක් තමයි නයිතික මානය අපිේකඩු වැඩි වශයෙන් කතාර ීගල් ටේටසයක් විදිහයට ලැබීම. ඉඩ පස්සේ නයිතික තත්ත්වය ලැබීම නිසා ලැබෙන අයිතිවාස්කම එක තමයි දෙවනිමානය තුමුවවෙනික තමයි දේශපාලන සහභාගිත්වය හතරවෙෙන එක තමයි හිමිකම පිළිබඳ හැඟී. එතර දැන්ුවය පුර වැසයක හිමිකම පිළිබාඳ හැඟීම කියන මානයෙන් තමයි සංක්‍රමණ විරෝධී රැල්ල ඇතිවෙන් තු ඒක බලපානවා ඇතුරමාණයන්ට ඒමකොද ගවර්න්මන්ට් එකක් ඩිසයිද කරදදි තමන්ගේ ප්‍රතිපත්ති මොනාද තමන්ගේ නීති රීතිමනාද කියලා ඒක මූලිකාශ නි අ හැගීමම කියන තැන්ති හැඟගීම රැශනල්ද නැද කියලා තරපට තිරන කරගන්න වීමවා තුර මේ මානයන් හතර එක ඇතැම් විට එකක් නෙක හා සහයෝගින් බැදලා ඉන්න නමුත් සමහර කොන්ටෙක්ටලද මේක එක නෙකා අතර යම්කි සිීතික ආතති තත්ත්වයක් ඇති කරනවා කියලාි පේ . භාව සමාජ පන්ති අතරත් මකද ය සමාජ ස්තරාහිනයන් නිර්මාණය කිරීම ලේස් හැදන ස්ටිෆිකේෂන් එකක් වෙනවා ඒන්නේ පුරවසියන් වශයෙන් පුරශයෙන් බවට පත්තච්චාය සමාජය ඉහෙල්ලයි ඉමිග්‍රන්ස්ල සමාජයේ පහලයි එදර මේ වගේ ප්‍රතිපක්ෂයන් නිර්මාණ කිරීම කොහොමද ලෝක සිද්ධ විමීතිෝ ඒක ඒ එක ඇතුකට දැන් අපි මානව හිමිකම් අදහසින් බැලුවත් ඒක එක ෆුොඳ තත්වයක් නෙමේ. හැබැයි නැවද වතාවක් අරොතන තියෙන්නේ අ ටේෂන් එක ජාතික රාජ්‍යයවල තිබන යථාර්ථය සහ පර්මාදර්ශී තත්වත්යෙක් ඇතිවන ආත තත්වය තමයි අපිට දැක ගණඩ වෙන්න දැන්. ඔබ කිව දෙේ හරි මහරි දැන්මොකද පුරවැසිභාවෙන් ලැබෙන වරප්‍රසාද නිසා කොහොමද පන්ති පරතරයක් ඇතිවෙන්නේ කියන කාරණ පුරවැසියන්ට දැ මෙහමයි දැඇ. ප්‍රධාන අන්ත දෙකක් තිබෙනවා පුරවැසි භාවය ලබාදෙන මන්කතාකරන මෙති දර මේ සංක්‍රමණකින්ට පුරවැසි භාව ලබාදීමම කියනා දහසේදී ඇතැම් රාජ්‍යන් කල්පනා කරනවා විශ්වාස කරනවා එවුන් විශ්වාස කරනවා සංක්‍රමණකන්ට පුරවැසි භාාවය ලබාදය යුත්තේ සංක්‍රමණිකින්ට පොළුවන්නං ඔප්පු කරලා පෙන්න්නන් ඔවුන් මේ සමාජයට ඒ කාග්‍ර කරණය වෙලාතියෙනකි. ොට ඒ සංක්‍රමෙන්න්කෙන් ඔප්පු කරල පෙන්න්නන්ඩෝනේ භාෂාව පුළුවන් ඉතිහාසේ ගැන කටපාඩ ඉතිහාසේ ගැනුකගද එක්සැම් සයන වයි වට පුරව සිට න් සිිප ෙස්් කියලා කියන්නේ පුරුවව භාව පිද වාඩි වෙලා ලියන්ඩ තියන මේ විභාගයක් තිීර ක්‍රියාවලයක් කු ක්‍රියාවලයක් තිබ නත්‍රේක හනුව ඔය මේ ඔස්්‍රේලියාවේ වගේන ඒ කාලේ අතීතයේ යම්කිසි මේ මේ පල්වෙනි වතාවට ඔස්ට්‍රරලියාව ටාපපු සංක්‍රමණික ඇන්නේ යුරෝපෙන් අප සංක්‍රමික නැගලාපු ශවගේ දාමකක් ඒගේ ප්‍රශ්න පවා අහනෝ එතකොට එතකට එතැදි කියන්නේ ඒකාග කරනයඒකරන ඔපපු කරගඩ මගේ මෙෂමන්ට ක්ති යන්න පැන කොහොමද ඒකාගරන මෙයා ඒකාගර වෙලාතියනවා කියලා පේ සහසුද් දෙෙන් ැනග ඒකට තමයි විභාග පවත්ව. එතුර ඒ රාජ්‍යයන්ගේ උප්පකල්පනය තමයි ඔවන්ට මේක ඔප්පු කරල පෙන්න්න පුළුවන්න අෞරුදු ගනක් ී වත්වෙ රුදු දාහයක් විස්සා ්‍යමන්කිසි එක රටං රට නීතිීති වෙනස් ඔප්පු කරල පෙන්න්නක් පුළුවන්න්නන් ඉතිහාසය දන්නවා. භාෂාව දන්නවා දැන්න්නේනි දරලන්ත වගේ රට භාෂාවවිකන වන්නට වෙනවා පුරවැසයක් වවෙන්නටනවා ලන්දසි බස එතකොට ඒ ඒ දහසක් ඇතැම් රටවල් හිතනවා එඒ හිතර ටවල් ඇත්තරම ප්‍රමාණත්මක වවාඩු යෝන්හිතනවා. න් පුර වැසි බාව කියන්නේ ඒ කාග්‍රකරන්නේ පූර කොන් දේසියක්. තු එඔවුන් කරන්න ඉතා කෙටිකාලයකින් පුරවැසි භාාවවෙල්ල බාදනවා. පුරවැසි භාවය හරහා. ඔවුන්ව මේ සංක්‍රමණිකෙන් උනන්දු කරනවා ඒ කාගර කරණය වෙන්න කියලා. ඇත්තරම පරේෂණවලින් පෙන්න්නන විදි පර්ීෂණ සාහිතය පෙන්න විදිර මේ දෙවනික්‍රමය තමයි සංක්‍රමණකෙන් තමන්ගේ සත්කාර්ක රාජ්‍යයට අයත්වෙනවා කියන හැඟීම වඩා සාර්ථකව වර්ධනය කරන ක්‍රමය. හැබැයි අදවිදි ලෝකේ වැඩි වශයෙන් දකින්න හම්බෙන රටවල් වල තිබෙන්නේ අර පලවෙනි. අදහසෙන ඔප්පු කරල පෙන්ෙනුවොත්තමයි වි තුර මේ ඒ මහ පිසල කතකරපකා කරද ඒ ලැබුලට පස්සේත් මහිතන සමාජය ඇතුලේ යම්මාකාරකට පන්ති බෙදීමකට ලක්කනවා පන්ති බදීම ක ලක්වෙන අමුකදැයි පුරසි භාවයෙන් හරහා ලැබෙන වර ප්‍රසාධ සහ අපි කියන්නේ අයිතිවාාසිකම් ඇතිම සමානව ලැබෙනවා ලැබන අවශ්‍ය දැන් මෙවලම තියෙනවා. නමුත් ලැබෙනවා ද කියන ප්‍රශ්නයට තවන්ත් කාරණා තියෙනවානේ දැන් ඔබ ජීවත්වනෙන් අගරයකද ගමේද ඔබ ඔබට ඒ සඳහා අශ්‍යවටපිටාව තිබෙනවාද නද්ද කාරණාවන් එක්කනේ මේ හම්බ වෙන්ඩ තමන්... හිිකම්තියන අතම නමු මේැටි අතම හම් වෙනවාද කියන කරනාවවෙන්න ඉතින් ඒ ඒක හින්ද තමයි ඔෝය පන්ති පරතරය කිය එකහඉන්‍යයි කදහසි කතතුත් පුර වැසි භාවය සකස් කරන්නේම පන්ති පරතරය නැතිකරන්නරන්න නමු රයත්ය සම්ූර්ණ සන වෙනස දැඟතම අපිට ඉතාම් කෙටයෙන් කතාකරොත ට මාශල් වගේ ශාස්ත්‍රක්ෂයෙන් පිරිබඳව ඔහුට තියන එංගලන්තත්දැකිීමමහ ංගලන්ත හිපු කෙනෙ ඔහු තමයි ඇතරම ඉදිරිපත් කරන්නේ මූලිකා අද හස සෝල් රයි සමාජී අයිතිවාසිකම් හඳුනා දීම වැද ගත්මමුකද ප්‍රංශ විප්‍රවෙන් පස්සේ ජනතාව හ න සිිවිල් අයිතිවාකම් ඊට පස්සේ කියන හට වෙනවුගේද දහ නම වෙනියුගේ ද හබ වවා දේශපාලන අයවාස සව සමාමන්න සියවසතුර ද හම්බෙනවා දේශපාලන ක දේශපාලඩ සහපාගි වෙෙන්න්න පුළලන් ෆරංච යිසක ික හැබැයි සෝල් රයි ට මර්ශල්ගේ මූලිකතාර්ගය තමයි සෝශල්ගැන සමාජයේ අයිතිවාස්කම් දීල අධ්‍යාපනය සෞඛ්‍යය වගේ ටි දීලා පුර වැසියාව ශක්තිමත්කරොත් විතරයි අතරම හුට හෝ ඇයට පුළන් වෙන්නේ අර කලින් දීලා තිබ. දේශපාලල සහ සිවිල් අයිතිවාස්කම් නිවැරදි විදිර භාවිතාඇතු කරන්න. ඇදෙ තාම දගත් සංකල්පයක් මේ සමාජයිති වශයකන් කියැන මනනාද කියන ොද සමාජයිතති වක සබන්ධ ශාලගත්ාව කතිකාවත්තාම ඇතිවෙලහැ. අද සංකතන සංවද මට පිතුළදී අපප සාකච්ඡාල පුරවැසි භාවයකන සකල්පය පිළිබඳ මකද තුරැසි භාවය කියන සංකල්පේ යාදමන විට ශ්‍රී ලංකාවේ ඇතුළු කලාපියරට වලටත් ගෝලිය වශයනත්තු විශාල ලපෑම ඇතිකරමින්න්තිබිෙන දෙයක් බවප සියලු දෙනා දන්නවා. පිරිබද සාකච්චාවට අද සංකතන සංවාද මන්ඩ පෙස් සමක සම්බන්ධ වනා කොළඹ විශ්වවිද්‍යාලී ජාත්‍යන්තර සම්බන්ධතා දිනාශ ජේෂ්්‍ර කතිකාචාරය පයත්‍ර ජයවර්ධන මහත්මිය ඔබට බෙහිවින් නිස්තුතියි තිශන සංකතන සංවාධ මන්්ඩ පිනිිෂ්ානය කළේ ඉඳනී ජයවර්ධන ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාර.